සරෝදේ සංවර්ධ දර්ශනයක තමයි ආධ්‍යාත්මික සංවර්ධනය. ආධ්‍යාත්මික සදාචාර සංස්කෘතික සමාජික ආර්ථික සහ දේශපාලනික කොටස් 6යි සරෝදේ සංවර්ධන දර්ශනය. මේ වගේ සංවර්ධන ප්‍රතිපත්තියක් දුන්නා. සංවර්ධන ප්‍රතිපත්තිය ඔය උදාගම් ව්‍යාපාරයේ මුළුමනින් ගොඩනැගුණේ ආචාර්ය ආරණත්නගේ සංවර්ධන ප්‍රතිපත්තිය උට. මේක ලෝක සංවර්ධනයේ තුල පිළිගත්තා. දැන් පිලිපින් රෙමොන්ඩ් මැක්සයිසේ ත්‍යාගයේ දෙන්නේ මේකට. කිං බෝඩ්ඩින් ඇවෝඩ් එක හම්බෙන්නේ මේ ප්‍රතිපත්තියට. සරෝදේ කරපු ඉහළම දේ තමයි මේ චින්තන මේ වෙනස ඇති කිරීම. ලංකාවේ විවිධ සංවර්ධන වලට මේ කොටස් 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 කොලස් කෑලි 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 ගත්ත මිසක් මේක සමස්තයක් වශයෙන් ගත්තේ නැහැ. ඉහළ තියෙන බලය අල්ලාගැනීමට උත්සාහ කිරීමනව පහළ සිටින ජනතාව අවදි කරන්න ඕනේ. දේහයේ තිබෙන සැනට ගිය වෙලාවේදී සරෝදේ ගමකින් ආපු කෙනෙක් මට කිව්වා ඒගොල්ලන්ගේ සරෝදේ සමිතිය ලක්ෂ 36ක් තියෙනවා කියලා. තව එකිනෙම ලක්ෂ 76ක් තියෙනවා කියලා. ඒගොල්ලෝ එකතු කරගත්ත සල්ලි. එතකොට මේ ස්වේච්ඡාව අන්තර්ජාතික ආයතනවල යට වෙන්නේ නැතුව පීඩනයන්ට පත් නොවී අවදි කිරීමේ ශක්තිය මේ චින්තන මේ වෙනස අපිට මේ රට හදන්න පුළුවන් මිනිසෙකුට ගොඩනගෙන්න පුළුවන් කියන උදාර පණිවිඩය ලබා දීම තමයි අර මෙන්න මේ චින්තන මේ වෙනස ඇති කරපේ තමයි ආරියරත්න මහත්මයා කරපු මෙහෙවරේ විශිෂ්ටතම කාර්යය විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්.